ජනවාරි 9 වෙනිදා මේ සහෝදර මාධ්‍යවේදියා ස්වාධීන රූපවාහිනී නාලිකාවෙන් එළියට ඇදලා දමනවා. හැබැයි ඔහු එතෙක් කවදාවත් දේශපාලනය කළේ නැහැ. නමුත් ඔහු තීන්දු කරනවා රට වෙනුවෙන්, මව්බිම වෙනුවෙන් සදා වන්දනීය ලෙස ආදරය කළ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට පූර්ණ කාලීනව තමන්ගේ ශක්තිය ලබා දෙන්න. මෙවර මාතර බුලත්කොළෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරනු ලබන සහෝදර මාධ්‍යවේදී නිරෝෂන් ප්‍රේමරත්න ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ විජයග්‍රාහී ජන හමුව ආමන්ත්‍රණය කරන්න. අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. මාතර පොළොවේ ඉපදුන, මා ඉපදුන මාතර ඉපදුන මාගේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි, එවැගේම සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන ආපා මැතිතුමන් ඇතුළු සියලුම දේශපාලන නායකයිනි, මාධ්‍යවේදී මාගේ සහෝදර මාධ්‍යවේදීනි, එවැගේම සමස්ත කුරුණෑගල ආදරණීය ජනතාවනි, මේ ඉන්නේ කුරුණෑගල ජනතාව, මේ ඉන්නේ කුරුණෑගල ජනතාව ගහන්න ගහන්න ඇතුගල වගේ හයියයි, ඇතුගල වගේ හයියයි. රනිල් මහත්තයෝ බලන්න, අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මාතර වේදිකාවක් හදාගෙන මාතර වේදිකාවේ මේ ඉන්නේ කුරුණෑගල වේදිකාවෙත් අපි සජීවීව පෙන්නනවා. පුළුවන් නම් මාතර වේදිකාව සජීවීව පෙන්නන්න. සෙනග නෑ, සෙනග නෑ, සෙනග නෑ මගේ ආදරණීය අම්මේ තාත්තේ, සෙනග නෑ, හේ සෙනග නෑ. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමන් මේ මාතෘභූමිය බේරගන්න එනකොට මේ රට මහපොළවේ, මේ මහපොළවේ මහපාරේ මිනිස්සු මැරුණු රටක්, මිනිස්සු මැරුණු රටක් සුවඳවත් කරන්න ඔබතුමාට හැකියාව ලැබුණා. මේ වෙනකොට මගේ ආදරණීය අම්මේ තාත්තේ උතුරු භූමිය වෙනම රාජ්‍යයක් විදිහට, වෙනම රාජ්‍යයක් කරගන්න සියලු සැලසුම් සකස් කළ ඉවරයි, සියලු සැලසුම් සකස් කළ ඉවරයි. අපේ මේ මහපොළොව බේරගන්න රණවිරුව 40,000කට වඩා දිවි පුදලා, රණවිරුව දසදහස් ගණනක් අත්පා අහිමි කරගත්ත භූමිය අගෝස්තු 17 වෙනිදා අපි යලිත් අපේ කරගන්නවා, අපේ කරගන්නවා, අපි ඒ පොළොව අපේ කරගන්නවා. මගේ ආදරණීය අම්මේ තාත්තේ, මේ පොළොව බේරගන්න ගිය රණවිරුව දසදහස් ගණනක් ආබාධ සහිත තත්ත්වයට පත් වෙච්චි, තවත් දහස් ගණනක පිරිසක් සදාකාලික ආබාධ සහිත තත්ත්වයට පත් වෙලා ඉවරයි. අන්න බලන්න, ඔබට පුළුවන් කොළඹ ගිය වෙලාවක අත්තිඩියේ තියෙනවා අභිමන්සල නිවහන, අභිමන්සල නිවහනට යන්න. මගේ ආදරණීය අම්මේ තාත්තේ, අභිමන්සල නිවහනේ තමයි ජනවාරි 4 වෙනිදා අවසන් චැටන් මියුසික් වැඩසටහන කළේ. ඒ අභිමන්සල නිවහනේදී මට එතන හිටපු ප්‍රධානිය කිව්වා නිරෝෂන් එන්න වැඩක් පෙන්වන්න කියලා. මම ගියා. මම යනකොට තරුණෙක් හිටියා ඇඳක් උඩ බැලි අතට. මම බලද්දි මටේ නායකය කිව්වා, නිරෝෂන් මේ සෙබලගේ ඇස් දෙකම පේන්නේ නැහැ, මේ සෙබලගේ කන් දෙකම ඇහෙන්නේ නැහැ, මේ සෙබලගේ අත් දෙක වැඩ කරන්නේ නැහැ, මේ සෙබලගේ කකුල් දෙක වැඩ කරන්නේ නැහැ. සහෝදර සෙබලු තමයි කවන්නේ, පොවන්නේ, නාවන්නේ, සියල්ල කරන්නේ සහෝදර සෙබලු. මගේ ආදරණීය අම්මේ තාත්තේ, මේ සෙබල බලන්න වෛද්‍යවරයා ආවහම ඒ සෙබල දන්නේ නැහැ මේ කවුද ආවේ කියලා. ඒ සෙබලට පේන්නේ නැහැ. සහෝදර සෙබලෙකුට කියන්න බෑ මෙන්න ඔබව බලන්න වෛද්‍යවරයා ඇවිත් තියෙනවා කියලා. ඔහුගේ කන් ඇහෙන්නේ නැහැ. අර එන වෛද්‍යවරයා මගේ අම්මේ තාත්තේ ඔහුගේ වෙදනලා වරගෙන අර සෙබලගේ පපුවේ අතුල්ලනවා, පපුවේ අතුල්ලනවා. එතකොට ඔහු දන්නවා මෙන්න මාව බලන්න වෛද්‍යවරයා ඇවිත් කියලා. එතකොට අර සෙබලගේ මූණේ පුංචි හිනාවක් එනවා. මගේ අම්මේ තාත්තේ අර සෙබලව බලන්න, ඒ සෙබල මෙලවට බිහි කරපු ඔහුගේ ආදරණීය අම්මා ආවහම ඔහු දන්නේ නැහැ මේ කවුද ආවේ කියලා. එතකොට මගේ ආදරණීය අම්මේ තාත්තේ අර සහෝදර සෙබළු කරන්නේ ඒ සෙබළගේ papu එලියනවා ඇඟිල්ලෙන් අම්මා කියලා. අම්මා කියලා papu එලියනවා. එතකොට ඔහු දන්නවා මෙන්න මාව බිහි කරපු, මාව හදපු මගේ ආදරණීය රත්තරන් අම්මා මාව බලන්න ඇවිත් තියෙනවා කියලා. මගේ ආදරණීය අම්මේ තාත්තේ, ඒ අම්මා ඒ සෙබළ බලලා යනකොට මගේ රත්තරන් පුතේ මම යන්නම් කියලා ඔළුව අත ගාලා යන්න බෑ. ඔහුට ඇහෙන්නේ නැහැ, ඔහුට පේන්නේ නැහැ, ඔළුව අත ගෑවට ඔහුට දැනෙන්නේ නැහැ. එතකොට කරන්නේ මගේ ආදරණීය අම්මේ තාත්තේ අර සහෝදර සෙබළු ආයෙමත් සැරයක් අර සෙබළගේ papuේ ඇඟිල්ලෙන් අම්මා කියලා ලියලා අම්මා ගියා කියලා කියන්න අතින් මකනවා. අතින් මැකුවහම ඒ සෙබළ දන්නවා මෙන්න මගේ රත්තරන් අම්මා මාව බලලා දැන් යනවා කියලා.
මගේ ආදරණීය අම්මේ තාත්තේ මෙහෙම සෙවලු දහස් ගණනක් ඇඳවල් උඩ මේ රටේ මව්පොළව බේර ගන්න ගිහිල්ලා අදටත් ඉඳද්දි පහුගිය දවසේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කැබිනට්ටුවට එනවා කැබිනට් පත්‍රිකාවක් ආබාධ සහිත තත්ත්වයට පත් වුණු LTTE ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න කියලා මගේ අම්මේ තාත්තේ පපුවක් තියෙන මිනිහෙකුට මේ පොළොවේ පය ගහන මිනිහෙකුට UNP වෙන්න බෑ UNP වෙන්න බෑ රටට ආදරේ මිනිහෙකුට UNP වෙන්න බෑ රටට ආදරේ මිනිහෙකුට JVP වෙන්නත් බෑ JVP වෙන්නත් බෑ කොළපාටි කොඩි ඔසවන්න බෑ රතුපාට කොඩි ඔසවන්න බෑ මගේ අම්මේ තාත්තේ ජාතික කොඩි අතට අරගෙන පාරට බැහැලා අගෝස්තු 17 වෙනිදා වෙනම රටක් හදන්න යන වෙලාවේ ජාතික කොඩි අතට අරගෙන පාරට බැහැලා මිනිස්සු දනුවත් කරන්න ඕන වෙලාව මේක පාරට බහින්න ඕන වෙලාව මේක මගේ අම්මේ තාත්තේ හැම දිනම පාරට බහින්න ඕන වෙලාව මේක ඒ නිසා මගේ ආදරණීය අම්මේ තාත්තේ ඔබට එකක් මතක් කරන්න ඕනේ මේ පොළව රැකගත් 40,000කට වැඩිය මේ පොළව බේරගන්න ගිහිල්ලා මේ පොළවට ලේ හලපු 40,000කට වඩා මේ පොළවට පස්සුණු වීරයන්ට කෘතගුණ දක්වන දවස අගෝස්තු 17 අගෝස්තු 17 වීරයන්ට කෘතගුණ දක්වන දවස ඔවුන් බේරගත්ත මව් පොළවට අපිත් ආදරෙයි කියලා පෙන්වන දවස අගෝස්තු 17 මගේ ආදරණීය අම්මේ තාත්තේ නැත්තම් 40,000කට වඩා වැඩි මේ පොළොව වෙනුවෙන් ජීවිත පුදපු සෙබළු කොහේ හරි ඉඳලා බලාගෙන අපිට කියනවා ඇති තොපි බේරගන්න මව් පොළොව බේරගන්න අපි මැරුණා අපි මැරිලා බේරගත්ත පොළොව උඹලට රැකගන්න බැරි වුණා කියලා අපිට කියාවි අපිට ඒක අහන්න බෑ අපි මේ පොළොව සුරකින්න ඕන මේ පොළොව අපි සුරකින්න ඕන මගේ අම්මේ තාත්තේ ඒ නිසා මගේ ආදරණීය අම්මේ තාත්තේ අගෝස්තු 17 වෙනිදා අගෝස්තු 17 වෙනිදා අපිට දැන් ජාතික කොඩිය තියෙනවා ජාතික කොඩිය තිබුණට අපිට සිංහය පේන්නේ නැහැ අගෝස්තු 17 වෙනිදා අපේ සිංහයා ජාතික කොඩියට අපි ගේනවා අපේ සිංහය අපි ජාතික කොඩියට ගේනවා මගේ අම්මේ තාත්තේ අපේ සිංහය ගේනවා එනිසා මගේ ආදරණීය අම්මේ තාත්තේ අගෝස්තු 17 වෙනිදා පාන්දර බුලත් කොළේට කතරේ ගහලා මහින්ද මහත්තයත් එක්ක සුරකිව පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු ටිකටත් මනාපේ දීලා අංක 16ටත් විශේෂයෙන්ම දීලා ඔබේ ඔබ සුරකින් ඔබේ නායකයන්ටත් මනාපේ දීලා ඡන්ද පෙට්ටියට දාලා ගෙදර ඇවිල්ලා ඡන්ද ප්‍රතිඵල අහන්න සූදානම් වෙනවා ඡන්ද ප්‍රතිඵල අහන්න සූදානම් වෙනකොට රෑ 12ට විතර අපිට නිදිමතයි තව කහට කෝප්පයක් එහෙම් බීලා ආයෙමත් සැරයක් අලුත් වෙලා ඡන්ද ප්‍රතිඵල අහන්න යනවා රෑ 2 වෙනකම් විතරක් මතකයි රෑ 2ට පස්සේ අපි ඔක්කොම පුටුවේ දොයි ඊට පස්සේ වගේ අම්මේ තාත්තේ හැරෙන්නේ පාන්දර 5:55ට විතර. S2 කරකවල බලනවා මොකක් වුණත් දන්නේ නැහැ ප්‍රතිඵල ඇහුවෙත් නැහැ. එතකොට පේන්නේ මගේ අම්මේ තාත්තේ ටීවී එක පරණ සද්දෙම්ම ඊයේ රෑ දාපු සද්දෙම්ම ටීවී එක වැඩ. මෙන්න යනව ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති යනව මගේ අම්මේ තාත්තේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ තේරීපත් වෙයි. මහින්ද රාජපක්ෂ තේරීපත් වෙයි කියන ප්‍රවෘත්ති ඇහිවි. ඒ ප්‍රවෘත්ති ඇහිවි. ඔතන මම හිටියනම් කියනවා ඔතන මම හිටියනම් කියනවා එම ප්‍රවෘත්තිය යලිත්වරක් ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ තේරීපත් වෙයි කියන ප්‍රවෘත්තිය කියනවා ඒ නිසා මගේ ආදරණීය අම්මේ තාත්තේ මට තියෙන්නේ විනාඩි 5යි ඉවරයි මට තියෙනවා ප්‍රතිඥාවක් ඔබත් එක්ක කියවන්න අසුන්ගෙන සිටින සියලු දෙනාටම අසුන් වලින් නැගිටින්න කියලා මම ආරාධනා කරනවා අපි මේ ප්‍රතිඥාව කියවමු මාගේ මාතෘභූමිය බරපතල අර්බුදයකට මුහුණ දී ඇති මොහොතක මව්බිම රැක ගැනීම උදෙසා මම ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරමි දසදහස් සංඛ්‍යාත වීරයන් පිරිසක් ජීවිත පුදා රැකගත් ජීවිතේ පුදා රැකගත් මේ මාතෘභූමිය මවමින් ආදරයෙන් රැකගනිමි ඒ වෙනුවෙන් අපගේ ආදරණීය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග වෙනදාටත් වඩා ආදරයෙන් වෙනදාටත් වඩා භක්තිකෙන් සහ ගෞරවයකින් අත්වැල් බැඳ ගනිමි මාගේ රට පණමෙන් සුරකිමි මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කර මිස මම ආපසු නොහැරෙමි මහින්ද රාජපක්ෂ මැතිතුමා
මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරමිස අගමැති කරමිස අපි ආපසු නොහැරමි අපි ආපසු නොහැරමි අපි ආපසු නොහැරමි අපි ආපසු නොහැරමි සියලු දෙනාටම ස්තුතියි රටට ජය වේවා අනාගත විධායක අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජය වේවා රටට ආදරය කළ සහෝදර මාධ්‍යවේදී නිරෝෂන් ප්‍රේමරත්න මාතරෙන් ඔබට විශ්වාසය